ඉතින් සුබම සුබ දවසක් වේවා ඔයගොල්ලෝ සියලුම දෙනාට. අද අලුතෙන් වීඩියෝ එකක් අරගෙන ආවා කල්ප පැරිස් ටීවී මගේ YouTube channel එකට. අද වීඩියෝ එකේ විශේෂ දෙයක් කියන්න තියෙන්නේ. මම මේ වීඩියෝ කරන්න කියලා හිතුවේ ගොඩක් කට්ටිය මගේ වීඩියෝස් වලට කමෙන්ට්ස් දානවා, ගොඩක් ප්‍රශ්න අහලා තියෙනවා නැවතත්. ඉතින් මම ඕගලන්ට ඒ දීලා තියෙන හැම ඩීටේල් එකක්ම දීලා තියෙන්නේ මේ රටේ දැනට තියෙන තත්ත්වය අනුව ඕගලන්ට ඇවිල්ලා කරන්න පුළුවන් දේවල් අනුව. වීසා එක ඉල්ලන විදිය, රිෆියුජි ඉල්ලන විදිය ඉතින් ගොඩක් කට්ටිය මගෙන් අහලා තියෙනවා. මෙහෙට එන්න ඕන විදියක් සමහරක් කට්ටිය රුමේනියාවල ඉඳන් කතා කරලා තියෙනවා, කොරියාව ඉඳන් කතා කරනවා, ජපාන් ඉඳන්, ඒ වගේ මිඩ්ල් ඊස්ට් රටවල් වල ඉඳන් කතා කරනවා කොහොමද එන්න ඕන විදිය කියලා. ඉතින් මට ඕගලන්ට කියන්න තියෙන එන්න ඕන විදිය තමයි ටූරිසම් වීසා එකක් ගන්නවා. මොකද ඇත්තම කියනවනම් මම හොර මාර්ග වලින් එන ඒවා කිසි දෙයක් දන්නේ නැහැ. මම ඒ වගේ දේවල් ගැන මිනිස්සුන්ට රෙකමෙන්ඩ් කරන්නෙත් නැහැ. මොකද මට මිනිස්සුන්ව මාරුවේ දාන්න බැරි නිසා. පුළුවන් තරම් ලීගල් විදියට මේ රටට එන්න බලන්නේ, රටට ආවන් පස්සේ කරගන්න ඕන දේවල් මගේ වීඩියෝ සරහා ඔයගලන්ට දැනගන්න පුළුවන් කරන්න තියෙන දේවල්. ඒ වගේම තවත් කට්ටිය මට මැසේජ් කරලා තියෙනවා, මේට ආවන් පස්සේ උදව් කරන්න බැරිද, ජොබ්ස් හොයලා දෙන්න බැරිද, ඉන්න තැන් හොයලා දෙන්න බැරිද කියලා. ඉතින් ඒ වගේ දේවල් මට කරන්න ඇත්තටම කාලයක් නැහැ. මොකද මට කියලා දෙන්න පුළුවන් ඔයගලන්ට එන විදිය විතරයි. ආවන් පස්සේ එන කෙනෙක් තමන්ගේ අවශ්‍යතා වුමනා කරන දේවල් තමන් විසින්ම හොයාගන්න, මට ඒ වගේ දේවල් කරන්න වෙලාවක් නැති නිසා. තව දෙයක් තමයි ගොඩක් කට්ටිය අහලා තියෙනවා මේ කොහමද සැලරි ගැන කියලා. ඉතින් මේ සාමාන්‍ය අඩුපඩියක් කියන්නේ යුරෝ 1300ක පඩිය තමයි මේ අඩුම පඩිය වෙන්නේ. එතකොට ඒකෙදී ඔයගලන්ගේ මෙඩිකල් වලට කැපිලා, ටැක්ස් වලට කැපිලා කරලා එනකොට ඔයගලන්ගේ අතර 1300කගේ පඩියක් කම වෙන එක තමයි අඩුම පඩිය. සාමාන්‍යෙම අඩුම පඩියක් ගන්න පුළුවන්. උදාහරණයකට ගත්තා මෙහි ගොඩක් ශ්‍රී ලාංකිකයන් පිරිමි කට්ටිය ගැන කතා කරනවනේ. ඒගොල්ලෝ මෙහෙට ආවෙන් පස්සේ ගොඩක් කට්ටිය 90%ක් වගේ කට්ටිය කරන්නේම රෙස්ටෝරන්ට් වල ජොබ්. ඉතින් රෙස්ටෝරන්ට් වල මුලින්ම තියෙන්නේ පිඟන් හොදන ජොබ්. ඉතින් එතනින්නම් තමයි එක්ස්පීරියන්ස් අරගෙන භාෂාවත් ඉගෙනගෙන කුසිනිය කෙනෙක්ගේ තැනට එනකන් එන්න පුළුවන්. එක්කෝ ෂෙෆ්ට උදව් කරන හෙල්ප කෙනෙක් විදියට එන්න පුළුවන්. ඉතින් අඩුම පඩිය පටන් ගන්නේ 35ට 1300. ඒ වගේම තමයි වාට ඩිප්ලෝම එකක් වා ප්‍රංශයට ඇවිල්ලා ෆ්‍රෙන්ච් ඩිප්ලෝම එකක් කරලා ඔයාගේ නොලෙජ් එක අප්ඩේට් කරගෙන ඔයා ජොබ් එකකට ගියොත් ඔයාට ඊට වඩා වැඩි පඩියකට ජොබ් එකකට යන්න පුළුවන්. ඉතින් තව දෙයක්, ඉතින් මේ පඩි ගැන කතා කරනවා. ඔක තමයි අඩුම පඩිය. ඔතනින් පස්සේ ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක, ඔයගොල්ලෝ කරන වැඩත් එක්ක ඕගලන්ගේ පඩිය වැඩි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඩිප්ලෝම එකක් තියෙනවා නම් ඊට වඩා වැඩි පඩියකට යන්න පුළුවන්. තව දෙයක්, ඉතින් මට දවසට ගොඩක් මැසේජස් එනවා, කමෙන්ට්ස් එනවා. ඉතින් මට පුළුවන් වෙලාවට තමයි මම ඒකට රිප්ලයි කරන්නේ, කතා කරන්නේ. ඒ ගොඩක් අය මගෙන් අහන්නේ මෙහෙට එන්න විදියයි, මෙහෙට ඇවිල්ලා කරන්න දෙති. මෙහෙට ඇවිල්ලා කරන්න දෙන මගේ YouTube channel එකේ තියෙනවා. අනිත් එක මෙහෙට ඇවිල්ලා දවසට 5 දිනක් 6 දිනක් විතර අහනවා කොහොම එන්න තැන් තියනවද, ජොබ් හොයලා දෙන්න. මම මේ වගේ දේවල් කරන්නේ නැති නිසා මම නැවත නැවතත් කියන්නේ. ඉතින් ඒක එක්තරාකාරී කරදරයක්. මොකද මට මම දන්න දේ මමත් ඕගොල්ලෝ විදියට මෙහෙට ඇවිල්ලා තනියම හැම දෙයක්ම කරගෙන අද මේ තැනකට ඇවිල්ලා ඉන්නවා මේ රටේ. ඉතින් ඒ නිසා මම අලුතෙන් එන කට්ටියට කියන්නේ මේ විදියට තනියම ඇවිල්ලා දේවල් කරගන්න පුළුවන්. තමන් මෙයා වෙන්න එපා. විශේෂයෙන්ම ප්‍රංශ භාෂාව ටිකක් හරි දැනගෙන ඉන්න එක වටිනවා. මොකද මං ආපු කාලේ මට භාෂාවවත් බැ. ඉතින් ගොඩක් අපහසුතාවයන් වලට මුහුණ දුන්නේ. ඒ වගේම ලංකාවේ කට්ටිය මාව ගොඩක් කඩේ යවුවා. ඒක කියන්න ඕනේ. මොකද මෙහි අලුතෙන් කෙනෙක් ආපු ගමන් මේ කරන්නේ කඩේ යවන එක. ඒක අපේ ජාතිය හැටියක්. ඉතින් මම කියන්නේ ඒ වගේ දේවල් වලට හවුෙන්න ඕනේ නැහැ. තමන් පොඩ්ඩක් තමන්ගේ ඔළුව පාවිච්චි කරලා මේ රටට ඇවිල්ලා ගොඩ ගියා නම් ඔය වගේ දේවල් තමයි මට මේ වීඩියෝ එකෙන් කියන්න දෙන්නේ. ඉතින් මගේ channel එකට තාමත් ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් subscribe කරන්න. කල්ප සතු පැරිස් ටීවී. ඉතින් තව ඉස්සරහට මගේ මේ channel එකෙන් මම ඉදිරියට සමහරක් විතර නතර කරයි මේ රිෆියුජි ගැන කතා කරන දේවල්. ඉතින් මොකද දැනට තියෙන නීති දේවල් ඔක්කොම තමයි මම ඔයගලන්ට කියලා තියෙන්නේ දැනට මේ රටේ තියෙන සිස්ටම් එක ගැන. ඉතින් ඉදිරියට මේ දේවල් වෙනස් වුණොත් මට ඔයගලන්ට නැවත කියලා දෙන්න පුළුවන්. මට තව දෙයක් මතක් වුණා. තව කෙනෙක් මේ මගෙන් ඊයාලා තියෙනවා රුමේනියෙන් ඉඳන් මෙහෙට එන්න ඕනේ. ඉතින් මට කියන්න තියෙන්නේ ආයෙත්
රුමේනිය ඉඳන් මේට එනවත් හරි එන්ඩර් වීස එකක් රෙසිඩන්ට් වීස එකක් හරි එන මාර්ගයකින් මේට ඇවිල්ලා මම කිව්වසේ අදාළ වැඩ ටික කරගන්න. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් අර නතර කරන්න කියලා යන්නේ. පොඩි අද පොඩ්ඩක් එළියට ආවා. දවස් ගානකින් පස්සේ පොඩි නිවාඩු දවසක් හම්බ වෙච්ච නිසා පොඩ්ඩක් මං මගේ ටයිම් එක ගත කරන නිසා බැලුවේ මේ වීඩියෝ එක කරලා ඕගලන්ට විස්තරයක් කියන්න මේ රටේ තත්ත්වය ගැනයි. මේ වගේ ප්‍රශ්න මගේ මිනිස්සු අහනවා. ඉතින් අහන්න කලින් ප්‍රශ්නයක් අහන්න කලින් පොඩ්ඩක් දෙපාරක් තුන් පාරක් හිතන මන් දන්න ඕගොල්ලොත් අසරණයි කියලා. අසරණ නිසා ලංකාව ඉන්න බැරි නිසා තමයි මේට එන්නේ කියලා. ඒ වගේ තව මිනිස්සෙක්ව අසරණ කරන්න එපා කියන තැනට තමයි මේ කතා කරන්නේ. කියන්නේ මට මිනිස්සු 10ක් කතා කරොත් 10 දිනකින් අහන්න එකම දේ. ඉතින් එකම දේට මට උත්තර දෙන්න දැන් බැහැ. මොකද තමන් එක තේරුම් ගන්න ඕනේ. මගේ වීඩියෝස් බලන්න, නැවතත් බලන්න, ආත් රිපීට් කරලා බලන්න, ID එකක් ගන්න මෙහෙට එන්න. මෙහෙට එනවා නම් විශේෂයෙන්ම කාගෙන් හරි කන්ටැක්ට් එකක් අරගෙන එන්න. විශේෂයෙන් ගැහණු කෙනෙක් මෙහෙට එනවා නම් තනියම එන්න එපා. අඳුරන විශ්වාසවන්ත කෙනෙක්ගේ කන්ටැක්ට් එකකින් එන්න. මොකද මෑතකින් ඉඳන් ආරංචි ආවා එක රටවල් වලින් මෙහෙ රට ඇවිපු ශ්‍රී ලාංකික කාන්තාව අවසානයේ ජොබ් කරගන්න බැරුව අද මේ වන විට ගණිකා වෘත්තියට පවා මේ හැබැයි ගණිකා වෘත්තිය පවා කරන්න පටන් ගන්න දෙන. මොකද ජොබ් මුකුත් නැති නිසා. ඉතින් මම කියන්නේ ඒ වගේ තත්ත්වයකට වැටෙන්න එපා. ඒ වගේ අසරණ තත්ත්වයට වැටෙන්න එපා. එන්ඩ කන්ටැක්ට් එකක් ඇතුව කාවරි දැනගෙන එන්න. ඒ වගේම පිරිමි කෙනෙක්ටත් කියන්නේ කොල්ලෙක්ට කෙල්ලෙක්ට කියන්නේ කියන්නේ ඒකයි. එන්ඩ කන්ටැක්ට් එකක් අරගෙන මේට ඇවිල්ලා භාෂාවත් අලුත්ම භාෂාව නිසා අසරණ වෙනවා කොල්ලෙක්ට. ඒ අසරණ තත්ත්වයට වැටෙන්න එපා. එන්න තව දෙයක් මට මේ වීඩියෝ එක කියන්න කලින් අමතක නතර කරන්න කලින් මට මේ දෙයක් කියන්න ඕනේ. මේ රටේ ඇවිල්ලා ඕනම කෙනෙක්ට කාලා බීලා හොඳට ජීවත් වෙන්න ඕන එක තමන්ගේ හැටියට. මොකද ගොඩක් මිනිස්සුන්ට සල්ලි හම්බ කරන්න ගත්තාන් පස්සේ තමන් කරන්න කියන දේ අමතක වෙනවා. තමන්ට ගොඩක් මුල උදව් කරපු කට්ටිය අමතක වෙන එක ගොඩක් මිනිස්සුන්ගේ එක ගතියක්. ඉතින් මේට ඇවිල්ලා තමන් තමන්ගේ ටාගට් එකට ආව නම් ඒ ටාගට් එක ජොබ් එක කරගෙන ජීවත් වෙන්න පුළුවන්. ලස්සනට ගෙයක් අරගෙන හොඳ කාමරයක් අරගෙන හොඳට කාලා හොඳට බීලා හොඳට ඇඳගෙන කරඳගෙන මේ රටේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. කාගෙන්වත් කිසි ප්‍රශ්නයක් මුකුත් නැහැ. ඉතින් මේ දේවල් ඔයගලන්ට කරගන්න පුළුවන් සාර්ථක වේවා කියලා මම ඔයගලන්ට ප්‍රාර්ථනා කරමි. මගේ මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඉදිරියේදී මම මේ රටේ අලුතෙන් නීතියක් ආවොත් මම ඒ ගැන විස්තරයක් කියනකම් අදින් පස්සේ මගේ හැම වීඩියෝ එකක්ම යන්නේ මගේ channel එක නිර්මාණය කරන්නත් හේතුව මේ යුරෝපයේ ලස්සන දේවල් ලංකාවේ මිනිසුන්ට පෙන්වන්න, ලංකාවේ ලෝකවටේ මිනිසුන්ට පෙන්වන්න. ඉතින් අද ඉඳන් මේ පටන් ගන්න මගේ travel life එක. ඒක නිසා මගේ channel එකටත් එක තාම සම්බන්ධ වෙලා නැති ඔයගොල්ලෝ ඉන්නවා නම් කට්ටිය මාත් එක්ක සම්බන්ධයෙන් ලයික් කරන්න, ෂෙයා කරන්න, අඩුපාඩු තියෙනවා නම් කියන්න. අපි එකතු වෙලා වැඩි අදාගෙන ඉස්සරහට යන්. එහෙනම් ඕගලන්ට සුබම සුදු දවසක් වේවා. ජය වේවා.